නීල පබළු බලන හැමෝම මේ වෙනකොට දන්නවා කුරුළුගේ හදිසි අතුරුදහන් වීම ගැන දැන් අභිමනුත් දන්නවා කියලා. කට්ටියම හිතන් ඉන්නේ කුරුළු දැන් ජීවත් වෙන්නේ නැහැ කියලා. හැබැයි අභිමන්ගේ ආදරේ නම් ස්ථීරයි කියන දේ නීල පබළු බලද්දී පැහැදිලි වෙන්න ඇති හැමෝටම. කතාව බලන හැමෝටම අභිමන් පව් ඒ වගේම අභිමන්ට ඉක්මනින් කුරුළුව මුණගැහෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න ඇති. ඇත්තටම අභිමන් හොඳ වෙලා ආපු එක කුරුළුගේ අම්මට නම් ගොඩක් හොඳ වෙයි. හේතුව අභිමන් අම්මා හොඳින් බලාගනීවි තමන්ගේ අම්මා වගේම. කුරුළු මැරිලා කියලා හිතන් ඉන්න නිසා ඒ වගේම කුරුළුට මතකේ නැති නිසා අභිමන්ට ලේසි වෙන්නේ නැහැ කුරුළුව සොයා ගන්න. ඇත්තටම අභිමන් කොහෙන්ද පටන් ගන්න ඕනේ කුරුළුව හොයන්න. අන්නේ ප්‍රශ්නය ඒ කුතුහලය තමයි හැමෝටම තියෙන්නේ. නීල පබළු බලන අය දන්නවා හර්ෂ සහ අම්මා මේ දවස්වල හොයන ගමන් ඉන්නේ හදිසියෙම මහප්පගේ ගෙදර ඉන්න ගෑනු ළමයා කවුද කියලා. ඉතින් හර්ෂගේ අම්මවත් දන්නේ නැහැ ඒ කවුද කියලා. ඉතින් අමරා ඒ කිව්වේ හර්ෂගේ අම්මා ඉස්කෝලේ නෝනාගේ ගමට හරි ගිහිල්ලා ඒ ගෑනු ළමයා ගැන හොයනවා කියලා තමයි හර්ෂට කිව්වේ. හැබැයි එහෙ ගියාම අමර දැනගනීවි ඒ ඉන්නේ නෑදෑවෙන කෙනෙක් නම් නෙමෙයි කියලා. ඉතින් එතකොට අමර පොලිස් ගිහින් පැමිණිල්ලක් දාවි අයියගේ ගෙදර ඉන්න ගෑනු ළමයා ගැන සැකයි කියලා. අන්න එතකොට පොලිසිය නැවිත් කුරුළු කවුද කියලා පරීක්ෂණ පවත්වයි. කුරුළු ඉන්න ගමේමනේ අනතුරට ලක්ුණෙත් කුරුළු. ඉතින් කුරුළු ගැන විස්තරේ පොලිසියේ තියනවා වෙන්නත් පුළුවන්. ඉතින් අභිමන් පොලිසිය හරහා තමයි කුරුළු ජීවත් වෙනවා කියලා දැනගන්නේ.